අන්වර් මනතුංග කියලා නිකන් ඒව නිකන් හ්ම් අන්වර්ථ නමක්ම ඒක අන්වර් මනතුංග කියලා තියෙන ඒ දාලා වෙන මිනිහෙක් කියනවා ඉතිහාසය ගැන කියලා මේ අන්තවාදියාගේ කියා කියනවා ඈ මේ එහෙම මේ එක එක වෙනස්කමක් නැතිව මේ පවත්වාගෙන අනේකට බාධා කරන්න හදන උපක්‍රම හා වැඩපිළිවෙළවල් කියලා මට හිතුණා ඈ එහෙම අය මේ මිනිස්සු මේකේ ජාති ભેදයක් නැහනේ මුස්ලිම් හින්දු කතෝලික බෞද්ධ යුදෙව් කියලා නැහැ ලෝකේ තියෙනවා නම් ආගම් 500ක් හැම කෙනාම වගේ හැම ජාතියක්ම වගේ ඇතට ගමන් කරනවා ඒ කවුරුත් තමන්ගේ දේවත්වය ගැන හිතලා මේ කියන්නේ ඉතින් තමන්ගේ මනසට ඇති වෙන ශක්තියක්නේ ඒක ඇති කරගන්න ඒක නිසා කාටවත් ભેද කරන්න අපිට ඒක නැති කරන්න ඕනේ මේම කලයි කියලා මේ පින්තූරත් එක දාලා එහෙම ඊට පස්සේ දවසක ආයි තියෙනවා රෑ එකයි කාලට එතෙන්ට ගියා කියලා මම මේ පොලිසිය මහත්වරුන්ට පැමිණිලි කළා රෑ එකයි කාලට මළුවට ගිහිල්ලා මේ මෙහෙමයි මේ එනවා අන්‍ය ආගමිකයෝ එනවා මේ රට බේරගනියව් කියලා කහපාට ටී ෂර්ට් එකක් ඇඳපු රැවුල තියෙන මිනිහෙක් මේ ගේට්ටුව ළඟ උඩ ඉන්නේ මළුවේ ඉඳගෙන තව කෙනෙක් දාලා පින්තූරය අරගෙන මෙහෙම ඒවල් කරන්න දෙන්න එපා මේවා විනාශ කරයි මේවට ඇසිඩ් ගහයි මේවා අපේ සිද්ධාස්ථාන සංස්කෘතිය කාලදායි රටේ කියලා මහඬක් නගලා කියනවා හෙට ඉඳලා ලංකාවේ මිනිස්සු නල්ල තන්නේ ඉඳලා පොළු මුගුරු අරගෙන සූදානම් වෙයල්ලා කියලා මේ සූදානම් වෙයල්ලා අපි මේ මේ විශාල සටනක් කරන්න ඕනේ මෙහෙම කියලා ඒක ප්‍රතිපල බැලුවොත් පෙනේ ඒක එහෙම කරලා එහෙම තියෙනවා ආ ඊට පස්සේ මේ හරිය මොකද්ද එකක් ගහනවායි හෝටලයක් ගහනවාද මොකද්ද ශ්‍රීපාදේ කියලා ශ්‍රීපාදේ කියන්නේ ඉතින් කඳු මුදුනේ තියෙන උතුම් තැන මේ හැම තැනම ශ්‍රීපාදේ නෙමෙයිනේ මේ අර ශ්‍රීපාදස්ථානේ අවට පරිසරයයි නමුත් ඒකත් මේකට ඇඳලා ඒ ගමම්ම තමයි තියෙන්නේ මම දෙන්නේ කොට තුන් දෙනෙකුට ගුවා එහෙනම් මේ මස්කෙලිය නගරේ ඔක්කොම අපේ මේ අපේ කවුද කඩවල වල ඉන්නේ ගෝ එක ජාතියකයි නෙමෙයිනේ හැම ජාතියකමයි ඉන්නවත් වෙලදාම ඉන්න ඒගොල්ලෝ ඉතින් මේකට එහෙම තියෙනවා හෙලිකොප්ටර් වලින් එනවා මේ කියලා මෙතුමී කියනත් ඇහුවයි කිව්වා ඊ අපේ දිසාපතිතුමා ඉතින් අපිට සැරින් සැරේට අහනවා ඈ ඒක තමයි මේ ඉතින් ඊළඟට සිරිපාදෙන් මේ ඉඳන් දීලා කියලා සිරිපාදේ කොයිද මට දෙන්න ඉඳන් සිරිපාදේ ඉඳන් නැහැ දෙන්න මේ ඔහොව ඒව තින්නක් කර පුජ්ජලික මේවා තියෙන්නේ අර ජනතා වතු එක ඇති ජනවසන් එකයි රජේවයි සමාගම් එකයි පුජ්ජලික මිනිස්සුන්ගේ ඉඩ කඩන් දීපල ඒවා මොනවා හරි ඒ මිනිස්සු අතරේ වෙන ඒවට අපිට බලපෑම් කරන්න බෑ රාජ්‍ය පරිපාලනයකටත් බැරි නම් ඈ අපිට හොවවක් බෑ ඈ ඕ ඒක මිනිස්සු ඒ නමුත් මේකට මෙහෙම යොදලා තියෙන අන්න එක පැහැදිලි කරොත් හොඳයි ඒ ගොඩනැගිල්ලක් හරි මොකක් හරි හදනවා නම් කොහෙන් හරි අවසර ගන්න ඕනේ ගොඩනැගිල්ල හැදීමට ප්‍රාදේශීය ලේකම් මෙන්න මේ වැවක් ළඟ ඒක තමයි අනිවාර්ය නිකේතනය ඒක තමයි අර ඔබතුමාලගේ පාස් කිරිල්ලක් නැතුව කෙරෙන්නේ නෑනේ පුජ්ජලික වත්තක් පුජ්ජලික වත්තක් ඒගොල්ලන්ගේ පුජ්ජලික සමාගමක් රජේ එකක් නෙවෙයි කවුරුවත් දීපු එකක් නෙවෙයි හැබැයි මේක අවුලක් ඇති කරන්න තමයි අන්න ඒකනේ බද්ධ කරනවා සිරිපාදේ ආදරේට නෙවෙයි නේ මොන මම එදා කිව්වා මේ වැලියටයක් ගෙනියන්න වැලියටයක් ගල් ගැටයක් උඩහට ගෙනියන්න අපි නැති වුව මේ රටින් රකින්න දන්න අපි කොච්චර අමාරුයිද වැලි ටිකයි ගල් ටිකයි සිවිල් ටිකයි උඩට ඇද්ද ඕ යෝ කොච්චර මේ හමුදාවයි සිවිල් එකයි පොලිසියයි ඔව් එහෙම තමයි ආන්නේ ඒකනේ ඒක තමයි තව තිබුණා ඒක ඉතින් ඒකත් හරිනෑනේ ඒක හරිනෑ ගල්වල බිත්ති වල හඳයි තරුවයි ගහගෙන ගියා කියලා බ්ලොක් එකක් ගහගෙන ගිහිල්ලා තියනවා කියලා අන්තර්ජාලය හරහා නෑ නෑ කියපු ඒව කියන එකමයි දාන එකමයි මං කියන්නේ එකා කියලා කියන්නේ ඒකමයි ඔය ඔක්කොම කරන්නේ මේ කියන්නේ ඔය මහතෝන් එකක් කියනවනේ මහතෝන කියන එකට ඔළුව ඔළුවක් නැතුව වලහෙක් ගෙනල්ලා හයි කරුවන්නේ වලස් ඔළුව ඒක නිසා දිෂ්ටියක් කර රාගාදී සේනාදී රාන් ජේ ජේ ඉන්ද්‍රනීල වාලියා අරුට්ටු ගුට්ටු අසුරුගුරු මහතෝන් දේවතාවා කියලා දින මහතෝන ගැන අන්නේ මහතෝන වෙන්නේ නැති මේ දිස්තිලාලා එක එක තැන්වලට අවුස්සලා දාන්නේ. ඒ නිසා මහතෝන් කල්ලියේ වැඩක් මේක.
අපේ රජයේ නිලධාරීන්ටත් ශ්‍රී පාදයටත් මහානායක හඳුනනටත් ජනාධිපතිතුමාටත් ජගමැතිතුමාටත් ගැන කියනවා ඈ ඒ කාටවත් අදාළ නැහැ මෙතුමා කියන්නේ පුද්ගලික වත්තක් පුද්ගලික සමාගමක් ඒගොල්ලෝ ගොඩනැගිලි ඉදි කරන්න අවසරය ඉල්ලුවම ඔයාලට නොදී ඉන්න බෑනේ ඔව් ඒක අන්න ඒක අපිට පැහැදිලි කරගත්ත එක හරි හොඳයි නේද මහත්තයා ඔව් පැහැදිලි වෙන්නේ නැහැ නැත්තම් මේක අපි නිතරම ඔව් ඒක බොහොම හොඳයි ඈ ඔව් නැදුව මේ පල්ලි හදන්න එහෙම නැත්තම් වෙන මොකක් හරි එකක්වත් නෙවෙයිනේ ඒගොල්ලන්ගේ පුද්ගලික නිවාඩු නිකේතනය හරි 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 අපි මේකට දුදුහුණු ගාලනවත් ඒක හරි ගත්තන්නව නෙවෙයි ඔව් අපිට පැහැදිලි කරගන්න විතරයි මොකද්ද මේ උනේ කියලා මොකද අපෙන් ප්‍රශ්න අහනකොට අපිට උත්තර දෙන්න එපැයි අපි පැහැදිලි කරගන්නයි අපි පල්ලෙහා මේ බවාදරමයි නේ මේක තියෙන්නේ බැක්ටීරියා මේ ජලාශ කිට්ටුව නේද? අන්න එහා පැත්තේ. අන්න හරි කියලා ලස්සන පරිසරයක. ඔව්. ඒක නිසා මේ ඔව් ඒක ඉතින් අර වයි කේක කියනවා මේ හරියට ප්‍රශ්න දානවා. තාක්ෂණීය වැඩි වාක්‍යනේ. ඒගොල්ලෝ හෙලිකොප්ටර්ස් වලින්ම තමයි ඇවිල්ලා තියන්නේ. ඉතින් සල්ලි තියෙන එක නම් වාහනෙන් එනවා. සාමාන්‍ය අය කරත්තෙන් එනවා. බස් එකෙන් එනවා. පයින් එනවා. එමයි ඇවිල්ලා මෙතුමියත් ආවා නේ. එක දවසක් ආවේ නැහැ. ඔව් මේ ඔබතුමන්ලාගේ ලොකු වගකීමක් කියන්නේ මහජනයාත් එක්ක කටයුතු කරන ගැන නිසා මහජන සේවයක් නිසා ගරුත්වයයි සේවයයි සියල්ලම මුල් කරගෙන සිද්ධ කරන ලංකාවේ දිගම පෙරහැර හා ලොකුම උත්සවයේ දීර්ඝ කාලයක් පවත්වන උත්සව සමයක් නේ. ඉතින් ඒ සමයට මේ ප්‍රාදේශීය කොට්ටාසෙවත් මේ දිස්ත්‍රික්කෙවත් මේ පළාතෙවත් මම නම් නෙවෙයි පළාත් 9ම අය. ඒ වගේම වෙන රටවල්වල පෙරදිග අපරදිග සියලුම තැන්වලින් සියලු ජාතීන් සියලු ආගමිකයින් සහභාගි වෙන ප්‍රදේශයක ලොකු වගකීමක් තමයි ඔබ තුමන් ලටතුමියලට තියෙන්නේ දැන්. ඒ වගකීම ඉෂ්ට කරන්න තමයි මේ සියලු සංවිධාන කටයුතු සිද්ධ කළේ. ඒ නිසා මේක රාජකාරියක් හැටියටම නෙවෙයි ලොකු පුණ්‍ය කර්මයක්. මිනිස්යාගෙන් කෙරෙන්නට ඕන යුතුයකමක් වගකීමක් සිද්ධ කරන අවස්ථාවක් හැටියට සලකාගෙන ඔබතුමන්ලා සහභාගී වෙන එක පිළිබඳව අපි ඔබතුමන්ලට පුණ්‍යානුමෝදනා පූර්වක ස්තුතිය මුලින්ම ප්‍රකාශ කරනවා. ඒ වගේම ගිය අවුරුද්දෙත් බොහොම හොඳට සිද්ධ වුණා. මේ අවුරුද්දෙත් ඒ අඩුපාඩුකම් තියෙනවා. මට කියන්න තියෙන්නේ අර කැසට් ගහලා පත්තර මෙතනින් දාන එක ඒක පළමු කොටම මේ නතර කරලා දෙන්න කැසට් එම විකුණන්නවත් ඕනේ නැහැ. පිරිත් කැසට් උනත් මේ අර නාගදීප විහාරයෙන් මෙහා මේ ඒවට දාන්න ඉන් එහාට ගඟෙන් එහා ගොඩට නොදැන්නොත් හොඳයි ඈ. මොකද මිනිස්සු මොලා කරනව හරියට මෙහෙනම් පේනවා මොලා කරනකොට කාට හරි දෙන්නේ කොට තුන් දෙනෙකුට. ඒ නිසා ඒක කරන්න අර කැලේ කපන ඒවා විනාශ කරන ඒවා වනරංසක්ෂණයි වනජීවි මහත්තුරු ටිකක් ඕදි කරන්න මම කෙනෙක් දාලා ඊයේ සැරේ වීඩියෝ කරගෙන ගියා. අරක වීඩියෝ කරන්න ආපුවන් පස්සේ අරකට ඒගොල්ලොන්ට එකතු කරගෙන ගියා මෙන්න කැලේ කපනවා කියලා. නිසා ඒක එහෙනම් එච්චර එක තමයි මේ පෙරහැර 2016 17 වන්දනාවාරේ ශ්‍රී පාද වන්දනාවාරේ 2016 17. ඒකේ අපි උඳුවප් මාසේ පුරපසලොස්තක පොහේට කලින් දින දෙකකට කලින් එහෙදී දේවාලි විවෘත කරන ඔක්කොම රාජකාරී නිලධාරී තේවාවල් සිද්ධ කළා විවෘත කරන්නේ 11 වෙනිදා හවස. 12 වෙනිදා අලුයම තමයි මේ ශ්‍රීපාද මළුව කරා සදාතුක කරඬුවයි මේ ඔක්කොම දෙවියන් වහන්සේ ආභරණ නෙමෙයි දෙවියොමයි වඩම්මන්නේ. ආභරණ වඩම්මන්නේ මේ කට්ටිය කියනවා දේවාභරණ ගෙනවා කියලා. දේවාභරණ ගෙනියන්නේ දේවාලවල මේක දෙවියෝ විතරයි. මේ ආභරණ නැති ලෝකයේ ඉන්න 33 කෝටියක් දෙවියන්ගේ එකම දෙවියා කවුද? සමන් දෙවියෝ විතරයි. සමන් දෙවියෝ මේ හෙලේ ඉන්න. ඒ නිසා සියලුම දෙනා වඳින්නේ එයයිට ජාතියක් කුලයක් ආගමක් නැහැ. එයයි දේව ගෝත්‍රිකේ. ප්‍රවමනා කරලා තිබුණා අර හරියට අහනවා මෙතුමියගෙනුත් ඇහුවා ඒක මේ පොලිසියනොත් අහනවලු අර මෙහෙන් කියලා. අපිට ඔක පැහැදිලි නැහැ. මහජනියටත් ඔයාද පැහැදිලි කරන්න ඕන. මේ එහෙම දෙයක් නෙවෙයි. ත්‍රිපාදාන්තකවත් ඒ රජයේ ආණ්ඩුවේ කවුරු හරි නිලධාරිවත් ලේකම්තුමන්ලත් මිල ඇත්තත් ඉගන්නේ නෙවෙයි පුජ්ජලික සමාගමක පුජ්ජලික වත්තක පුජ්ජලික දෙයක් ඒක හදනකොට මේ අවසරය ලබාගෙන ඒක සිද්ධ කරන්නේ ඈ. ඒක වෙන කාටවත් හානියක් වෙන එකක් නං ඔබතුමන්ලා දෙන්නේ නැහැ නේ එහෙම. ඔව් දවස් තැනකට හානියක් වෙන. ඒ නිසා අපට උඩ අයිතිය තියෙන්නේ ශ්‍රී පාදස්ථානයට අක්කර 99.3 purchase 4යි. ශ්‍රී පා මළුවට
තියෙන්නේ මේ මගේ යටතේ පාලනය වෙන බිම් ප්‍රමාණය එච්චරයි. අයිතිය තියෙන්නේ එච්චරයි. මේ මේ ඒක තවරගම් පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට කෝරළේ මේ කියලා තමයි ඔතෙන්ටම එනකම්ම තියෙන්නේ. ඒක ඉදිකටු පානේ ඔබතුමන්ලාගේ පොලිසියේ කුස්සිය පැත්තට එනකම්ම තියෙනවා. හැබැයි වැත්තක් නෑ අපිට. මේ ඔකෝදී කුටි පල්ලයට නෑ. ඒ හරියට එනකම් තියෙනවා. අර අම්බලන් ටික මැතිනියලා මේ කරන්න ඕන. රතු අම්බලම ගිය සැරේ බාරගත්තයි කියන එකත් කියන්න ඕන. වරගෙන එක එක ඒවා නොකරන තොවිලෙට කොඳුරු හත්පට්ටේකු හමාරෙකුත් ගන්නවා කියනවනේ. ඒ වගේ කරා මේ අද නම් ඇවිල්ලා නැද්ද කොහෙද කවුරුත් නේද? වරගත්තයි. ඉතින් බොරුවට මුලා කළා. මට ඕන ගන්නේ අර මහජනිය යනකොට තෙමීගෙන හරිය කිසිම මේ අහුවරණක් නැහැ. ඉතින් සංචාරක නිගේතනයක් ඉදිරි කිරීම සඳහා ඔබ ඔබතුමාලගේ ප්‍රාදේශීය ලේකම් කාර්යයෙන් අනුමැතිය කරන් තියෙනවා. ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්න. දැනට ශ්‍රීපාද අඩවියේ අසලව පවතින මේ පීක් ෆීල්ඩ් වතු ආය, ඒ වතු ආය ඇවිල්ලා පෞද්ගලික වතු ආයයක්. ඒ පෞද්ගලික වතු ආයයට අය සමාගම විසින් විධිමත්ව ඉල්ලීමක් කරා නිවාඩු නිකේතනයක් ඉදිරි කිරීම සඳහා. ඒ නිසා නිවාඩු නිකේතන ඉදිරි කිරීමට අදාළව පළාත් පාලන ආයතනයක් විදිහට අනෙකුත් ආයතන වලත් නිර්දේශ ලබාගෙන ඉදිරි කිරීම සඳහා අපි ප්‍රාදේශීය සභාවමගින් අනුමැතිය ලබා දී තිබෙනවා. අනිත් ආයතන වලත් අනුමැතිය ලබාගෙන තියෙනවද? අනිවාර්යයෙන්ම සියලුම ආයතන වල ඉදිරි කිරීම සඳහා අවශ්‍ය වෙන සියලුම ආයතන වල අනුමැතිය අරගෙන අපි පළාත් පාලන ආයතනයක ලෙස අපේ ඉදිරි කිරීම අනුමැතිය ලබා දීලා තිබෙනවා. මේකේ පැහැදිලිවම මේකේ අන්තර්ජාල වල යනවා මේ දවස්වල පල්ලියක් හදන්න තමයි මේ අනුමැතිය අරන් තින්නේ කියලා. ඇත්තටම මේක පැහැදිලි කරන රට ජනතාවට එකම ඉදිරි කිරීම සඳහා අපිට දීලා තියෙන නිවාඩු නිකේතනය. ඒ නිසා පළාත් පාලන ආයතනයේ නිවාඩු නිකේතනයේ සඳහා අනුමැතිය ලබා දීමේ අනතුරුව ආගමික මධ්‍යස්ථාන ඉදිකරන්න අපි අනුමැතිය ලබා දෙන්නේ. ඒ නිසා එතන ඉදි වෙන්නේ ඉදිකරන්නත් පුළුවන් වෙන්නේ නීතිය අනුකූලව නිවාඩු නිකේතනයක් පමණයි. කොහොමද ඉතින් විශාල එකක් ඔය විශාල පිළිබඳව දැනට නම් අපිට පැහැදිලිව ප්‍රකාශ කරන්න බැහැ. ලිපි ගොනු පරීක්ෂා කරලා තමයි විශාලත්වයේ පිළිබඳව මට සඳහන් කරන්න ඇකි වෙන්නේ. කෙසේ වෙතත් නිවාඩු නිකේතනයක් සඳහා තමයි අපි විධිමත් අනුමැතියක් ලබා දෙන්නේ. මේක ජාත්‍යන්තර සමාගමක්ද ලංකාවේ සමාගමක්ද? ලංකාවේ සමාගම ලංකාවෙන් ලියාපදිංචි වූ නීතිය අනුකූල සමාගම මගින් තමයි අපි ඉල්ලීම් ඉදිරිපත් කරලා තිබෙන්නේ. මේකේ පරිසර හානියක් කරේ කිසි දෙයක් දියල්ලට මරේ දියල්ලට හරි මේ හානියක් සිද්ධ වෙන්න අවකාශය තියෙනවද? නෑ, එවැනි ආකාරයෙන් කිසිදු හානියක් සිදු වෙන්න ඉඩකඩක් නෑ. මොකද ඒකෙන් ඒගොල්ලන් යෝජනා කළ තිබුණ ස්ථානීය පරීක්ෂණයට ලක් කරමින් තමයි අපි අනුමැතිය ලබා දීලා තිබෙන්නේ.